බාධකනවා ප්‍රශ්න එනවා. මේ බාධක ප්‍රශ්න ආවම සමහර මිනිස්සු තමන්ගේ ජීවිතෙන් පවා වන්දනා කරනවා. මෙහෙම බාධක ප්‍රශ්න තිබුණ මිනිස්සුන්ට ජීවිතේ වටිනාකම කියලා දෙන්න ලෝකයේ තුල උත්තරීතර මිනිස්සු පසුවා. ඒ අතර සිංහල සාහිත්‍ය කියන අම්බරේට පාය පහදක් වගේ ඉතා ගුණවත් කලෙක හිටියා. දයාවෙන් ලෝකයේ දෙස බැලූ සොඳුරු කවියෙක්. ඔහුට අපි කියනවා දයාසේන ගුණසිංහ කියලා. ඔබට මතකයි ඔබ දැකලා ඇති ඔබ විඳලා ඇති ඔහුගේ සොඳුරු පද්‍ය රස ආස්වාදය. ඉතින් මේ කවියා හරිම නිහතමානී කවියෙක්. එයා තමන්ගේ දෘෂ්ටි කෝණයට නතු කරගන්නේ ඉතා විරල සිද්ධි. විරලයි කියලා කියන්නේ දුලබයි. මිනිස්සු හැමෝටම මෙත ගැටෙන්නේ නැති ලෝකේ තුල සිදුවන සිදුවීම් එයා එයාගේ දෘෂ්ටි කෝණය කරගන්නවා. ඒ අතර අපි හැමෝගේම හදවතට කතා කරන්න පුළුවන් තරමේ ඉතා සොඳුරු අත්දැකීම් සමුදායක් තිබුණ සොඳුරු නිර්මාණයක් මෙතුමාගේ රන්වන් දෑතින් ලැබෙනවා. ඒ නිර්මාණයට අපි කියනවා රන්තැටියක කඳුළු කියලා. ජීවිතේ අපිට හම්බ වෙන්න අමතකෙනු තත්ත්ව කියලා. අම්මා කෙනෙක් දරුවෙක් බිහි කරන්න මොනතරම් ලේසියිද? අම්මා දරුවා වදන්වන ඒ විදිහට මහන්සි වෙන සිතකට කඳුළු කැට වගුලනකොට මහා අයියෙන් කෑ ගහනකොට තාත්තා කෙනෙක් ඒ හඬ අහගෙන ඉඳනත් ඊට වැඩිය කම්පණයකට පත් වෙනවා. පියසෙනිය සම්පූර්ණ තිබෙන උත්තරීතර භාවය තමයි ඒක. ඉතින් දයාසේන ගුණසිංහ කියන කවියා ඉතාම රසවත් හරබර නිර්මාණයක් අපේ ලෝකයට දායාද කළා. රන්තැටියක් කියලා කියන්නේ ඔබට රන්තැටිය කියනකොට මතක් වෙන හඳ පහක්. හඳක් හොඳට පූර්ණය වෙලා පිරිච්ච හඳක් පූර්ණ චන්ද්‍රයේ කහසට ආවට පස්සේ ඒ සඳ මඩල හරිම ලස්සනයි. අපි උපමා කරනවා ඒක රන්තැටියකට. ඉතින් මේ කවියගේ රන්තැටියක හඳු නිර්මාණය කියන පද්‍ය පන්තිය ඇතුලේ හන් තැටිය කියලා හඳුන්වන්නේ චූටි දුවෙක්. පුංචි දියණියක්. ඉතාම සිංගි සිරියක්. දියණියක් කියලා කියන්නේ ගෙදර ගෙන පහනක්. නිවසකට ආලෝකයක්. අම්මා කෙනෙක්ට සම්පතක්. තාත්තා කෙනෙක්ට මැණිකක්. ඉතින් චූටි දුවණියක් ගැන තමයි මේ නිර්මාණය ලියවිලා තියෙන්නේ. එතුමා ඉතාම සංවේදී කතාවක් අපිට කියනවා. මේ කතාව මේ ලෝකය තුල ගොඩක් පියවරුන් දැනෙච්ච වේදනාවක්. තාත්තලා කඳුළු හලන්නේ නැහැ. තාත්තලා දරා ගන්නවා. ඉවසනවා. හැබැයි එයා ඒ විඳින දුක ඒ ගින්දර තමන්ගේ විරිඳට යන්නේ නැහැ. තමන් තනියෙන් දරා ගන්නවා. මේකත් තාත්ත කෙනෙක් එක්තරා අවස්ථාවක අසරණ වුණ සිදුවීමක්. බලමු පිසිනියස කියන්නේ මොනතරම් අරමුණ දෙයක්ද කියලා. එතුමා කියනවා මා පමණි ඔබ කැටුව ආවේ මමද යමි දෙන්නේ. චූටි දුවේ ඔයත් එක්ක මෙතනට ආවේ තාම විතරයි. හැබැයි මටත් දැන් යන්න වෙනවා. ඒ වුණාට තාත්ත ප්‍රාර්ථනා කරනවා. තාත්ත හිතනවා. තාත්ත හිතාදා ගන්න උත්සාහ කරනවා. මොහොතකින් සඳේ විතණියට රන් තැටිය පුරවා කමරන්නේ. මගේ උංචි දෝෂි පාළුව තනිය නකන්නට සඳ ආසට ඒවි. හැබැයි හඳත් අහසට ආවට පස්සේ අප්පච්චිගේ ඇස්වල තියෙන කඳුළු වගේ හඳ පුරාවට ආවත් කඳුළු තියේවි. මේක ඉතාම වැදගත් කතාවක්. මේ කතාව ඇතුළේ ඔබ ජීවත් වෙනවා නම් ඔබගේ ඇසරත් කඳුලක් වුණනවාමයි. දයාසේන ගුණසිංහ කියන්නේ ඒ වගේ පුද්ගලයෙක්. මනුෂ්‍යයාගේ හදවත තුල තිබෙන ගැඹුරටම ගිහිල්ලා
හදවත තුල තිබෙන අනුවේදනීය ස්ථානයන් හොයාගෙන ගිහිල්ලා. ඇටමස් මේ නහර, නහර මිදුළු, ඇට මිදුළු අසාරු කරගෙන යන තරම් වේදනාවක් දැනිට කරලා දෙන්න පුළුවන්. ඉතා උදාර සංකල්පයක් තමයි මේ කවිය. මෙතෙක් ලොව නොවැසුව මියුරු එළවෙන ගී ලයට කැටි කොට නිදයි ඔබෙ මම. අම්මා කෙනෙක් දරුවෙක් වදන්න ඉන්නකොට අම්මගේ හිතේ තියෙන කොහොම දරුවෝ නලවන්නේ කොහොමද? ඒ චූටි බිරින්දා මෙලොවට බිහි කරන්න ලං වෙනකොට අම්මා තමයි කාමරේ පින්තූර එල්ලලා සරසනවා. වර්තමානයේ නම් එහෙම එහෙම හැමතිස්සෙම පිරිත් ධර්ම දේශනාවන් ශ්‍රවණය කරයි. ඒ වගේම තමයි අම්මා තනියෙන් කවි කියනවා. චුටි පුතාට ඇහෙන්න ඇහෙන්න. චුටි දුවට ඇහෙන්න ඇහෙන්න. යාඥාමෙදි කියලා කියනවා. මේ අම්මත් මෙහෙම කවි කියලා කිය කිය තමන්ගේ දරුවෝ මේ ලෝකෙට එනකම් ඉතාමත් සතුටකින් යුක්තව චුටි දුව කොහොම පුතෙක් කොහොම හදයක ගන්න හරිම ආදරයෙන් යුක්තව සෙනෙහසකින් යුක්තව පසු වෙනවා. ඉතින් රෝහලට ඇතුළත් කරාට පස්සේ මේ කවිය තුළ අපිට හඳුනන දෙයක් තියෙනවා. විදී සුමනලුවක බිහි නො වූ හෙට දවස. ඇය නොදත් රහස දැන දැන. කාලයේ ගැබ තුළෙහි ඉකි විදී කම්පා. මේ වචන බරයි කියලා හිතනට හරිම සරලයි. තාත්තා කියන කතාව, පච්චි කියන කතාව තමයි. දැන් අම්මා ගොඩක් ප්‍රාර්ථනා තියාගෙන ඉන්නේ දරුවා එළියට එන කෙනක. හැබැයි අම්මා තාම අඩනින්නේ. සිහිසුන්ව ඉන්නේ. අම්මා නොදන්න කතාවක් මෙතන සිද්ධ වෙලා තිබෙනවා. දයාසේන ගුණසිංහ මේ ප්‍රශ්නය ටිකෙන් ටික දැන් මේ ලීල් කරන ගමන් යනවා. ඔබට කුතුහලයක් ඇති. ඒ කුතුහලය ටිකෙන් ටික පදයෙන් පදයටම ලියනවා. තාත්තා හිතනවා කාලයේ ගැබ දෙලෙහි. දැන් සමහර ප්‍රශ්න තියෙනවා ඒවට විසඳුම් වෙන්නේ කාලය ආරවා. අපි කොච්චර තර්ක කළත් අපි කොච්චර තීරුම් කරත් සමහර කට්ටියට ඒ දේවල් අවබෝධ වෙන්නේ නැහැ. හැබැයි සමහර දේවල් තිබෙනවා කාලයාගේ ඇවෑමෙන් ඕනම දුකක් ඕනම සිතකට හටගන්න සිතුවිල්ලක් මුසු වේවා සතුටු මුසු වේවා ඕනම දෙයක් ඕන කෙනෙක්ට තීරුම් ගන්න පුළුවන් කාලයක් යනවා. ඉතින් තාත්තා හිතනවා මේ සිද්ධ වෙලා තියෙන දේ තමන්ගේ බිරිඳට දවසකම තීරුම් කරනවා කියලා. අහන්න තාත්තා ඒ තාත්තා හිත හදවත තුළ ඒ මොහොත වෙන විට දරා ගන්න බැරි සුවඳක් දැනෙනවා. පිය කෙනෙක්ගේ සෙනෙහස ඒ සෙනෙහසකට සීමා කරන්න දෙයක් මේ ලෝකේ නැහැ. හේතුව අපි අහලා තියෙනවා පිය සෙනෙහසට කවිගේ ලිය වුණා මදි කියලා. ගොඩක් කටි අම්මට ආදරය කරනවා මව සෙනෙහසට ගීත ලියනවා. තාත්තගේ ආදරය විස්තර කරන්න ගීත විචාරකයෝ අඩුයි. දරා ගැනීමේ සංකේතය තමයි තාත්තා කියලා කියන්නේ. මොහු කියනවා දස එකඩ මසක් ඈරකි සෙනෙහසේ නිදානයි. දස එකඩ මසක් මාස 9ක් පුරාවට දැන් මාස 10ක් වෙන්නත් නැගයි. ඈරකි සෙනෙහසේ නිදානයි කියලා කියන්නේ අම්මගේ කුස තුල ඉන්න දරුවා ගැන. ඇගේ නිදානයි තමයි ඒ බිලින්දා. මාස දස මාසයක් පුරාටම කුස තුල දරාගෙන ඉඳලා මේ ලෝකෙට බිහි කරන්නේ. එහෙම රැකගු මේ සෙනෙහසේ නිදානය මේ පුංචි බිරින්දා වෙස් මුහුණු තුලට වූ බහිරව යන. අන්න අපිට නොපෙනෙන අනුපාසාත්මක යෙදුමක් භාවිතා කරලා තිබෙනවා. වෙස් මුහුණු තුලට වූ බහිරව යන. නුහුරු බස් දෙපළමින් හෙරෙන්නේ කියන දේවල් වටවෙමින් අඳුනියෙන් පැහැර සඳවන අතර රෝහලකට ගියාට පස්සේ ලේබර් රූම් එකේ දරුවා ප්‍රසූත කරනකොට අපිට චුටි කවුලුවකින් තාත්තලට චුටි කවුලුවකින් බලන්න බලන්න මේ කතාව කියන්නේ. ඔයගොල්ලෝ පොඩි හිතන්න අවස්ථාවක් නැහැ. වෙස් මුහුණ තුළට බහිර වෙන කියලා කියන්නේ ෆේස් මාස්ක් නේ. ෆේස් මාස්ක් අද වර්තමාන සමාජ තුළ ප්‍රසිද්ධයි. මුඛ ආවරණ දාගෙන තමයි ડોක්ටර්ස්ලා මොකක් හරි සත්කමක් කරන්නේ. ඉතින් මේ වෛද්‍යවරු වෙස් මුහුණ පැලවගෙන නුහුරු බස් දෙපළමින් තාත්තට තේරෙන්නේ නැහැ මෙයා මොනවද මේ ඇතුළේ කතා කරන්න කියන්නේ. වෛද්‍යවරු එකිනෙකා අතර කතා බස් කරමින් තමයි මේ සැක්කම කරන්නේ. මුංචි බිරින්දව මව් ගැබතුලින්
එළියට ගන්න. වටවෙමින් අඳුනියෙන් පැහැර සංගවන අතර මෙතන වටවෙමින් අඳුනියන් කියලා කියනවා. අම්මව වට කරගෙන ඒ වයිද්‍ය පාංග වලින් උස ස්තුල සැත්කම සිදු කරා. තාත්තා කියනවා බලා සිටියේ කොනක ගොළුෙමින් අසර අසර. තාත්තර කරගන්න දෙයක් නැහැ. ඔහුට දුකයි. අම්මට සිහියක් නැහැ. සිහසුම් කරලා තමයි දරුවව පුසුදු කරන්න හදන්නේ. ඉතින් ඔහු අසරණ වෙලා හිතමින් ඉන්නවා කුමක් සිද්ධ වේවිද කියලා. වෛද්‍යවරයෙක් ඔහු සමීපයට එනවා. යම් කිසි දෙයක් මේ තාත්තට කියනවා. අම්මට සිහිය නැහැ. ඔහු එකතන ගල් වෙනවා ලොකු දුකක්. ඔහුගේ හදවතට දැනෙනවා. නමුත් ඔහු මේ දුක ප්‍රකාශ කරන්නේ නැහැ. අපි බලමු කුමක්ද මේ සිද්ධ වෙලා තිබෙන්නේ කියලා. සෙමින් තව තව සෙමින් හොස්පිටලෙ පෙරළා. හිමීට තවත් තව මීටරට මෙතනට 5000. ඇයට රිදෙන්න පුළුවන්. මේ ඉන්නේ මගේ හදවතේ ජීවත් වෙන මණිකානික. ඔබට තේරෙන විදිහට මොකද මෙතන සිද්ධ වෙලා තියෙන්නේ කියන්නේ. අම්මා තාමත් සිංහ ලෝකේ කණිදී නවති වෙලා නැහැ. හැබැයි දරුවෝ එළියට ගන්නවා. ඒ චූටි විලින්න චූටි දියණියක් දරු ගෙමින් එළියට එනකොටම ඇය තමන්ගේ ජීවිතයෙන් සම්මාන කරනවා. වෛද්‍යවරයා ඇවිල්ලා තාත්තට මේක කියනකොට ඒ තාත්තා කොහොමද ඒක දරාගන්නේ? අම්මට සිහිය නැහැ. ඒ අම්ම නැගිටලා තමන්ගේ දරුවෝ වෙනකොට තාත්තා තාත්තා කොහොමද කියන්නේ? ගොඩක් ප්‍රශ්න. මේ පීඩිතය තුල පියසෙනස තුල ගැබ් වෙලා තිබෙනවා. ඒකයි කියන්නේ ඒ රෝහල තුලම සුසාන භූමියේ තමන්ගේ දරුවා මිහිදන් කරන ඒ වටේම අය පස් දානවා. පුංචි මිනි වලට තාත්තා කියනවා අනේ හයියෙන් දාන්න එපා. සෙමින් තව තවත් සෙමින් හොස්පිටලෙ පෙරළන්න. මවගේ එකෙහි පහස නොදත් දැරියක සිඟිදී. අම්මගේ තෝලේ උණුහුමක් මෙයාට දැනෙන්නේ නැහැ. ඊට පස්සේ දාන්න. ඔබ හිතලා බලන්න මරන්න. මෙවැනි සෙමින් සිද්ධ වුණාට පස්සේ තාත්තා කෙනෙක් ඒ දේ දරා ගන්නවා. චූටි දුවගේ වලට පස් දානවා. කිරිගරුණ කොත් හෙළන අඳුරු සෙවණැලි අතර නුහුරු නුපුරු දුලවක සැතපෙන නදිය නියලි. ආයෙත් අම්ම කෙනෙක් තාත්තා කෙනෙක් ඔයාගේ දුරට එන්නේ නැහැ. කිරිගරුණ කොත් හෙළන පුංචි මිනිමල් වහලා මේ විදිහට තමයි මේ රන්තැටියක හඳුන නිර්මාණය දයාසේන ගුණසිංහ කියන කවියා අපිට දායාද කරනවා. ඔහු හැමෝගෙම නිත එක්ම දේවල් පස්සේ නෙවෙයි ඉතා ගිරල දෙයක් පස්සේ ගිහිල්ලා අපිට ඒ තුලින් යම්කිසි ජීවිත අවබෝධයක් ලබා දෙනවා. ගොඩක් තාත්තලා වගේ දුක විඳලා ඉඳලා ඉති හැමෝම සමාජයේ දන්නේ මෙවැනි දේවල් සිද්ධ වෙනවා කියලා. මොකද හේතුව අපිට කියන්න බෑ ඊළඟ මොහොත තුල අපිට කොහොමද සිද්ධ වෙයිද කියලා. සමහර දරුවන් ඉන්න අම්මලා තාත්තලාට ඒ දරුවන්ගේ වටිනාකමක් නැහැ. හැබැයි මේ තාත්තට ඒ තාත්තගේ හදවත පුරාවට ආදරේ තිබිලත් අම්මා හීන ලෝකෙ නොපිකට වෙලා අතරමං වෙලා ඉඳලත් ඒ දෙන්නට තමන්ගේ දරුවව සිප ගන්නවත් කාලයක් නැහැ. ඒ කුසින් කුසින් එළියට පෙරළ විකසංග නැවතත් වෙනම ලෝකෙකට යනවා. ඉතල බලන්න මෙහෙම සිදුවීමක් මේ සමාජ තුල සිදු වුණාට පස්සේ
අපි කොහොමද ඒක දරා ගන්නේ? පුදුමාකාර ශක්තියක්. අද මේ පද්‍ය පන්තිය සාමාන්‍ය පෙළ ලියන දරුවෙක්ට වේවා, නැත්නම් උසස් පෙළ කරන ළමයෙක්ට වේවා, නංගියෙක්ට මල්ලියෙක්ට එමත් නැත්නම් තරුණ පරම්පරාවට කවුරු හරි අම්මා කෙනෙක්ට තාත්තා කෙනෙක්ට වුණත් මේ ගන්න දෙයක් තියෙනවා. දයාසේන ගුණසිංහ රාමුක ඉඳලා කවි ලියුවේ නැහැ. සියලුම මිනිස්සුන්ට අවබෝධයක් ගන්න පුළුවන් මේ කවි තමයි ලියුවේ. දෙමෝපියන් දැනුවත් වෙනට ඕනේ. ඒ වගේම දෙමෝපියන් දැනගන්නට ඕනේ. දරුවන් කියන්නේ සම්පතක්. ඒ දරුවන්ගේ ජීවිත ආරක්ෂා කරගන්න ඒ ජීවිතවලට වටිනාකමක් දෙනවා. සමහර අම්මලා තාත්තලා ඉන්නවා. පවුලේ ඉන්න දරුවන් 3 දෙනෙක් වෙන්න පුළුවන්. එක්කෙනෙක්ට එක විදිහකට සලකනවා. තවත් කෙනෙක්ට තවත් විදිහකට සලකනවා. තවත් කෙනෙක්ට තවත් විදිහකටම සලකනවා. මෙහෙම සලකුවාට පස්සේ සිද්ධ වෙන්නේ පුදුමයක් නෙමෙයි මහලු නිවාස. වැඩි නිවාස අපේ සමාජයේ තුලදී වෙලෙක වෙලෙක. දරුවන් සලකන තරම. දරුවන්ට දෙමෝපියන්ව දැනෙන තරමට තමයි ඒ දරුවන් දවසක දෙමෝපියන් මහලු වෙනකොට සයාට සලකනවා. සමහර දරුවන් ඉන්නවා ගෙදර දොරේ වැඩපොළ ටික කරන. හැබැයි අම්මගෙන් තාත්තගෙන් කුණු බැනුම් බැහැ. හේතුවක් තියෙනවා. දරුවන් 3 දෙනෙක් ඉන්නවා නම් දරුවන් 10 දෙනෙක් ඉන්නවා නම් අම්මා කෙනෙක් තියෙන්න ඕනේ එකම එක සෙනෙහසක්. තාත්තා කෙනෙක් තියෙන්න ඕනේ එකම එක සෙනෙහසක්. ඒ සෙනෙහස ඒකාකාරී වුණාට පස්සේ ඔවුන්ගේ ජීවිත මාර්ගයට ගියාට පස්සේ ආරක්ෂා වෙනවා. මේ පණිවිඩය මම දෙන්නේ සමස්ත සමාජයටම. මෙවැනි සිදුවීම් බොහොමයක් සිද්ධ වෙනවා. දරුවන් නැති ශෝකයෙන් දෙමව්පියන් වැළලෙනවා. එහෙම සමාජයක දරුවන් නැරුණ ඔබ ඒ අයට අවංකව ආදරයෙන් වර්ණින් දෙන්නට ඕනේ. ඉතින් දයාසේන ගුණසිංහ කියන අමරණීය කවිය එතුමා වහදවතේ තියාගෙන එතුමා අපිට මේ කියලා දුන්න නිර්මාණයේ හරය හදවතේ තියාගෙන අධ්‍යක්ෂක සමුදාය හදවත පතුලින් වින්දනය කරලා ජීවිතේ යමක් ගන්න අවශ්‍ය වෙන්නේ. ඔබ සිරු දිනාටම මේක ජීවිතයට වැදගත් වෙයි කියලා අපි හිතනවා. පහන් සිල YouTube channel එක සෑම මොහොතකම ඔබ වෙනුවෙන් හරවත් දේවල් කරන්නට ඉදිරිපත් වෙලා ඉන්න. ඉතින් තවත් දවසක මෙවැනි හරබර සසස් වාදයේ සමගින් අපි එකතු වෙමු.